దేశము శ్రీలంక మగన్ పటంగము అవురుదు దేహకట ఇస్సెల్లా కౌద హితువే ఛందే అత్తియన్న పులువం కేల హితువద జనాధిపతి వనే అత్తియన్న పులువం కేల మేమ వేదికావే నగల కతా కల్ల యన్న ఎదా కౌరు తిటియే నే ఛందే అత్తిపున్నొత్ మంగ్ మిత్రై తియేన ఒకద అనిక్కాయ బయే దువల అవురుదు దేహకెం పాస్సే దాన నిసా తవ 38 దినెక్ ఇన్నవా స్వామిన్ వాంసే అన్నే సామాన్య తత్వే రటే దేశపాలనే ఏ వగేమ మంగ్ ఎతికల్లా తియేన్నే ఆర్థికే అపి గత్తేది తిబునే పోలింగ్ తిబునే డీజిల్ పోలిమ గ్యాస్ పోలిమ ఆర్ పోలిమ బేత్ పోలిమ బేత్ తిబునేత్ నేనే అది వాడి పోలింగ్ తియనో బేత్ నే ఒక్కో పోలింగ్ అది అమారుయెన్ జీవత్తునే ముదల్ తిబునొత్ కేమ నే కేమ తిబునొత్ ముదల్ నే మేక అరగన్న మమత్ మే ఎమతివరుత్ అగమైతుమత్ ఎకతు వేలా మే వెడ కటయుత్త కరే అరగెన అపి మేక హరవగత్త జేఆర్ జవదన మైతుమా 77 ఆర్థిక అరంగ హెరెవ్వ వాగే ఏ పలపురుద్దుదు తమై మం మెహాట ఆవే మే ఆర్థిక హరవన్న අපිට මුදල් තිබුණේ නැහැ මම දන්න ඔයගොල්ලෝ ගිය හැම එකනම විඳ දුක රුපියල් 185ට ඩොලරේ තුන රුපියල කඩාවැටෙන 370ට බඩු මිල දෙගුණයක් වුණා රුපියල දෙගුණයක් වුණේ නැහැ උද්දමනයේ නිසා තවත් අඩු වුණා විශාල පරිසරයක් තිබුණා ඒ පරිසරය අතුරේ කොහොමද ජීවත් වෙන්නේ මේ මදිවට මම IMF එකට ගියාම කිව්වේ ඒක ඇත්තයි අපේ ණය බර උසුල ගන්න බෑ තව ණය ගත්තොත් ආර්ථිකය කඩා වැටෙනවා කියලා. ඒ නිසා මොකද්ද සිදුනේ මට? ඒ අපිට ණය ගන්න එපා කිව්වා. මුදල් අච්චු ගන්න එපා කිව්වා තවත් රුපියලේ වටිනාකම අඩු වුණොත් බැංකු වලින් ගන්න එපා කිව්වා බැංකු කඩා වැටුණොත්. ඒක කොහෙද මුදල් හොයන්නේ? අමාරුවෙන් හරි තිබුණා ඉතින් බදු වැඩි කරන්න. අකමැත්තෙන් හෝ වැඩි ගන්න සිදුනා මන් දන්නවා තිබුණේ අමාරුකම තියෙන මුදල් මදි වුණාම කෑම ගන්න බදු ගත්තාම ඒක ටිකක් අඩු වුණා ඒත් වැඩි කල් මාස 6ක් යන්න ඉස්සෙල්ලා ඉතින් අමාරුවෙන් හිටියේ මට බැන්න කමන්නේ ඒකට මූණ දෙන්න ඕනේ මාස 6ක් යන්න ඉස්ස රුපියල ශක්තිමත් වුණා රුපියල 300ට ආවා ඩොලර් එකෙන් ඒ වගේම බඩු මිල වෙනස් ගෑස් මිල බැස්සා ඩීසල් මිල බැස්සා රතුළුණු මිල බැස්සා සමාජට 140කින් සමාජට 10කින් දැන් මුදල් ඉතුරු වුණා රුපියල ශක්තිමත් වුණා ආදායම් වැඩි වුණා ඒ මුදල් අරගෙන මං අස්වැසුම දුන්නා සමෘද්ධි වාගේ 3 ගුණයක් දුන්නා නැත්නම් 4 ගුණයක් දැම්මා විශේෂයෙන්ම 3 ගුණයක් දුන්නා සමහර තැන්වල 10කින් අඩු වුණේ කොහොම හරි එදාට වඩා සහනයක් හම්බුණා ඒ තවත් බර තියෙන එක මම පිළිගන්නවා ඊට පස්සේ බැලුවා පඩි වැඩි කරන්න මේ වැඩි කරන්න වතුකරේ වැඩි කරන්න රජයේ සේවකයන් පටන් ගත්තේ රුපියල් 5000ක දීමනා දීලා එන අවුරුද්දේ සල්ලි තියෙන නිසා උදේසෙනි රත්න වාර්තා අනුව දීමනත් වැඩි කරනවා පඩිත් වැඩි කරනවා එක අතකින් රුපියල ශක්තිමත් කළා බඩු මිල අඩු කරන ගමන් අනිත් පැත්තෙන් මුදල් දීලා පඩි වැඩි කරා දැන් මේක එන අවුරුද්ද කරාම සම්පූර්ණ සහනය ලැබෙනවා මන් දැන් ඇවිල්ලා ඉන්නේ මේක ඉදිරියට ගෙනියන්න මේ 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 තියෙන ආර්ථිකය ඉදිරියට ගෙනියන්න අපිට මේ ආනායන ආර්ථිකෙන් දියුණු වෙන්න බෑ අපනායන ආර්ථිකයක් ඕනේ අපි අතිරික්කයක් මුදල් තියෙන්න ඕනේ එහෙනම් ඕන තරම් සල්ලි තියලා මේ දියුණු වෙන්න පුළුවන් වැලි මට ජනතාවට වෙන්න වෙන ඇට වෙන්න පුළුවන් ඉතින් විශේෂයෙන්ම මං මේ අවස්ථාවේදී මගේ වැටසටහන 22 වෙනිදා ඉඳන් ආරම්භ කරන්න පුළුවන් අනික් වාගේ කතා කරනවා නෙමෙයි පුළුවන් ශ්‍රී ලංකා කියන්නේ වැටසටහන ඒකට අනුමැතිය ගන්න ඒ ඔබේ අනාගතයට ඡන්ද දෙන්න පුද්ගලයෙක් හැටියට මං ඉල්ලන්නේ ඔබේ අනාගතය හැටියට මං ඉල්ලනවා මට ඕන ජීවන බර තව සෑහළු කරන්න රැකියාව ලබලා දෙන්න ආදායම් බදු මිල
සැහැල්ලු කරන්න. ආර්ථිකය අපනයන ආර්ථිකයට පරිවර්තනය කරන්න අස්වැසුමයි උරුමයයි ආරක්ෂා කරන්න. අස්වැසුම දැන් ලැබෙනවා. උරුමයත් අපි දෙන්ට පටන් ගන්න තියෙන්නේ. උරුමයත් ඊළඟ අවුරුදු 3දී අපි දෙන්ට යනවා කියලා මං විශේෂයෙන් කියන්න කැමතියි. ඒ වගේම අපි රැකියා දෙන්ටත් පටන් ගන්නවා. මේ රටේ රැකියා බිහි කරන ගමන් අවුරුදු 4 රැකියා දුන්නේ. එන අවුරුද්දේ රජයේ පුද්ගලික අංශයේ ස්වයං රැකියා ආණ්ඩුවෙන් කියලා ලක්ෂයක් දෙනවා. පුද්ගලික අංශේ නම් අවුරුද්දක් පඩිය අපි ගෙවන්නේ. ඒ අය නෙමෙයි. ස්වයං රැකියා කරන අයට විශේෂයෙන්ම අවුරුද්දක දීමනා දීලා සහන ක්‍රමයකට තමයි පළවෙනි ණය දෙන්නේ. තවත් උදව් කරනවා. විශේෂයෙන්ම ස්මාර්ට් ඇග්‍රිකල්චර් කරන අයට 50,000කට මුදල් දෙනවා පුහුණු වෙන්න. පුහුණු අරගෙන විදේශ රැකියාව වලට ඉල්ලුම් පත්‍ර දාන්න. විදේශ රැකියාව වලට යන්න. ඒක කරන්න. මොකද දැන් අපේ තරුණ තරුණියන්ට අපි සහනයක් දෙන්න ඕනේ. ඒ සහනේ දෙන්නේ පුළුවන් ශ්‍රී ලංකාව වලින් විතරයි. අනික එකකවත් නැහැ කියලා මම කියන්න කැමතියි. අපි සංචාරක ව්‍යාපාරයේ එන අය දෙගුණයක් කරන්න යනවා. දැන් රුපිය ඩොලර් 150 නම් ඩොලර් 400ක් අරගන්න. ඊළඟ අවුරුදු 10ට ඕකෙම් ඇති රැකියාව ලබා දෙන්න. මේ ප්‍රදේශයේ වැලිමඩේ ඉඳන් ඒ පැත්තේ ඉඳන් ඇල්ල දක්වා එක සංචාරක කලාපයක් කරන්න. ඒකයි කරන්න ඉන්නේ. අනික තියෙන්නේ කෘෂිකර්මයේ නවීකරණයක්. අපි ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගේන්න. එළවලු වගාවට, පළතුරු වගාවට, අල වගාවට. එතකොට ඔය බදු දාන ප්‍රශ්නේ තියෙන්නේ නැහැ. දැනට ආරක්ෂා කරලා දෙන්නම් ස්මාර්ට් ඇග්‍රිකල්චර් කරලා අපි මෙතුම තීරණය කළ තියෙන බණ්ඩාරවෙල විශාල සීතාක ගබඩාවක් ගේනවා. අපුතලෙන් බණ්ඩාරවෙල, හාලියැල්ල, වැලිමඩ, ඌව පරණගම, එළවලුයි පළතුරු එතන තියාගන්න. විශාල ගබඩාවක්. අන්න එතෙන්ට ගේන්න. මං නවීකරණය කරලා දෙන්නම්. ඌවේ කෘෂිකර්මය මංම බලලා නවීකරණය කරලා දෙනවා කියලා ඔයගොල්ට කියන්න කැමතියි. මං අවුරුදු 75ක් මෙහාට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මමත් මොකක් හරි කරලා දෙන්න ඕනේ. ඒ වගේම වැලිමඩ මධ්‍යම විද්‍යාලයයි ඌව පන්නගමේ කැපිටිපොළ විද්‍යාලය දෙකේම ඒ සිංහල විද්‍යාලයේ අධ්‍යාපනයේ බණ්ඩාරවෙල බදුල්ල තත්ත්වයට අපි ගේනවා කියන්න. ඒකත් කරලා දෙන්න ඕනේ. මේ ප්‍රදේශය අමතක කළා නෑ. මේ ප්‍රදේශය ගැන බය වෙන්න එපා. මම මෙතෙන්ට ආවේ ඒ කාරණා ගැන කියන්න. මොකද එක එක අය නෑ මට වෙලා නෑ. මට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ කරන ගමන් මං කැමති අනික් අයගේ අනික් විශේෂයෙන්ම සජිත්ගේයි අනුරගේයි වැඩසටහන් ගැන කතා කරන්න. සජිත් පිළිබඳ ටිකක් නිශ්ශබ්ද වෙනවද? ටිකක් නිශ්ශබ්ද වෙන්න. මට කතා කරන්න දෙන්න. සජිත්ගේයි අනුරත් කියන ඒවා දිහත් අපි බලන්න ඕනේ. සජිත්ගේ මට එක ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් තියෙනවා. මොකක්ද දෙකක්? සතුටු රටක් නේද? පළවෙනි එක සතුටු දෙයක්. අනිත් පැත්තෙන් තියෙනවා ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් 3. ඒක මට ටිකක් ප්‍රශ්නයක්. ඒ දෙකෙන් කොයි එකද තෝරගන්නේ කියලා. ඉතින් මම ඒවා දිහා බලා ගන්න නැතුව මං අනුර මගේ මිත්‍ර අනුර කුමා දිසානායක මහත්මයාගේ වැඩසටහන ගැන ඇහුවා. මොකද මම බලාපොරොත්තු වෙන්නේ අපනයන ආර්ථිකයක් ඇති කරන්න. ඉතින් අනුර කුමා මන්ත්‍රීතුමා කැලණියේ කිව්වද්දී එයා ලෑස්ති කියලා අපනයන කර්මාන්ත ඇති කරන්න ඉන්දියාවට අප්‍රිකාවට අපේ බඩු පාණ්ඩ යවන්න. මං ඒ ගැන කැමති වුණා. කැමති වෙලා ඇහුවා. ඒත් මට ප්‍රශ්න දෙකක් තියෙනවා කිව්වා. නැත්තම් ඇත්ත වශයෙන්ම මං එතුමට ඡන්ද දෙන්න හිටියේ. ඒක කිව්වද්දී මේ එතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. ඉතින් නිදහස් වෙළඳ ගිවිසුම් නැතුව අපනයනය කරන්න බෑනේ. ඒවත් ගෙනහැලා දාන්නේ මේ බණ්ඩාරවෙල ගවඩාවේ.
කොහොමද අපනායනය කරන්නේ? නිදහස් වෙළඳ කිවිසුම් තියෙන්න ඕනේ. එයා කියන ඒවා එතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියනවා මේක මේ අහෝසි කරනවා කියලා. ඊළඟට සුනිල් හඳුන්නෙත්ති ආර්ථික පරිවර්තන කැටුම්පතට විරුද්ධව නඩු දැම්මා. අපනායන කර්මාන්ත ඇති කරන එක ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා. දේශීය ආනායන කර්මාන්ත ආරක්ෂා කරන්න ඕන කියලා. මම කිව්වා ඔබතුමා යනවා කෑගල්ලට මුන් යනවා ගාල්ලට. ඉතින් කොහෙන්ද යන්නේ කියලා මට කියන්න කියලා. මේක හරි ප්‍රශ්නයක්. ඉතින් මං කතා කරේ මොරවක. බ්‍රහස්පතින්ද මං කිව්වා සිකුරාදා. මං කිව්වා සෙනසුරාදා ඔබතුමා මොරවක එන නිසා එකට පිළිතුරු දෙන්න කියලා. එතුමා පිළිතුරු දුන්නේ නැහැ. පස්සේ මට එතුමා එතෙන්ට ඇවිල්ලා මේ බැඳුම් කඩේ ගැන කතා කරේ. ඒ ගැනත් මං කතා කරන්නම් දැන්. ඊට පස්සේ මං දැක්ක එතුමා අසනීප වෙලා තියෙනවා කියලා. ඒ නිසා මං ඉස්සෙල්ලම එතුමාට සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේකට ඇවිල්ලා පිළිතුරු දෙන්න. ඒත් එතුමා ඒකට පිළිතුරු නොදුන්නට ඊයේ මං යාපනය කරපු කතාවට පිළිතුරු දීලා තිබුණා. ඉතින් එතුමාට ඒකට පිළිතුරු දෙන්න බෑ. මේකට පිළිතුරු දෙන්න බෑ. යාපනයේ කතාවට පිළිතුරු දෙන්න. ඉතින් මං අහන්නේ මොකද්ද මේකේ තේරුම? මේ රටේ ජනතාව දැනගන්නවනෝ ඔබතුමාගේ අපනායන කර්ම ආර්ථිකයකටද ආනායන ආර්ථිකයේද කියලා. ඔබතුමා කියන අපනායන කර්මාන්තයක් කියලා සුනිල් හඳුන්නෙත් අර හිල් තියෙන බැනියන් අඳින එක්කන එයා කියනවා මේක ආනායන කර්මාන්තයක් ආර්ථිකයක් කියලා. මං කියන්නේ ඒක මට අරන් දෙන්න. ඊළඟට බැඳුම් කරේ ගැන කිව්වා. ඉතින් මම කිව්වා මම මොනා කරන්නද බැඳුම් කරේ ගැන විභාග කරන්න කිව්වේ මම. අපි ඊට පස්සේ කොමිසමක් දැම්මා. කොමිසමේ කිව්වා මං කිසිම මගේ සම්බන්ධයක් නැහැ. ඒත් සමහර අය වැඩදිකරුවන්ද කියලා බලන්න නඩු දාන්න කියලා. ඉතින් නඩු දැම්මා. මහා අධිකරණයක ඔප්පුනේ නැහැ. මේගොල්ලෝ නිදහස් වුණා. අභියාචන අධිකරණයට ගියා. ඒකෙත් ඔප්පුනේ නිදහස් වෙලා. ඉතින් මෙතුමා කියනවා මේ බැඳුම් කරේට කරපු අය ගේනවා කියලා. උසාවිය කියනවා නිදහස් කියලා. ඉතින් තමුන්නාශක දන්නේ නැහැ. මම දැන් කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඇපල් ගන්න කියලා. ඉතින් අඩු ගන්න ඒක දැනගෙන කතා කරන්නේ. මේ නඩුවෙන් වැරදිකාරයා වුණාද නිදොස් වුණාද මොකද්ද උනේ කියලා හොඳ වෙලාවට මක් දැන් කියලා තියෙනවා. කරුණාකරලා ගිහින් ශ්‍රේෂ්ඨාධිකරණේ ආපෝ ඇපල් ගන්න කියලා අනුර කුමා මන්ත්‍රීමාට වමනා නම් එතුමගේ නීතිඥොත් එතෙන්ට යවන්න පුළුවන්. ඒත් ඒ නිසා මට කැමති එතුමා කියලා තියෙනවා දූෂණය ඒගොල්ලෝ නැති කරනවා කියලා. දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරනවා කියලා. ඒත් මම කියන්න කැමති දූෂණ විරෝධී පනත මදි. දූෂණ විරෝධී පනත අපි ගෙනාවේ. තවත් තියනවා ඒවා. මං කියන්නේ මගේ පුළුවන් ශ්‍රී ලංකාවල ගත යුතු පියවර සියල්ලම තියෙනවා. මං කැමති එතුමයි වට එකඟ වෙනවද කියලා අහන්න. පළමුවෙන්ම තියෙන්නේ අපරාධ කරපු බඩු නිකන් ගන්න බෑ. ඒ නිසා අපරාධයකින් අත්පත් කරගන්නා ලද දේපල පිළිබඳ පනත් කැටුම් පත ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රොසීඩර් ඔෆ් ක්‍රයිම්. ඒකට එතුමා සහයෝගය දෙනවද නැද්ද කියලා කියන්න. මේ දෙවනි ප්‍රශ්නේ කොටසක් තියෙන්නේ. ඊළඟට 2025 සිට 2029 දක්වා ජාතික දූෂණ විරෝධී සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපි එනවා. ඒකට සහයෝගය දෙනවද? ඒකට විරුද්ධද? විගණකාධිපතිවරයාගේ බලතල පුළුල් කිරීම සඳහා 2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීමට එකඟද නැද්ද? කරුණාකරලා මට ඒක කියන්න. අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ ආයතන තව බලගන්නවනෝ? ඒකට පක්ෂද විරුද්ධද? මට ඒකට සහයෝගය දෙනවද? වත්කම් හා බැරකම් තොරතුරු දැන් ඔය වෙබ් අඩවිය බලන්න පුළුවන්. අපේ වත්කම් ඒකට පක්ෂද නැද්ද? මූල්‍ය අපරාධා මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීතිය දැඩි කිරීමට එකඟ වෙනවද? සමාගම් නීති සංශෝධනය කිරීමට එකඟ වෙනවද? දැන් දෙවනි ප්‍රශ්නේ, ඇයි ඔබේ දූෂණ විරෝධී වැඩසටහන එක පනතකට සීමා කරලා තියෙන්නේ? අපි සම්මත කරපු දූෂණ විරෝධී පනතට විතරක්. ඇයි කරුණාකරලා අනික් පනත් වලට සහයෝගය දෙන්නේ නැත්තේ? ඇයි ඒ ගැන නිශ්ශබ්ද වෙන්නේ? පනත් මාලාවක් වුවමනයි ඒක ක්‍රියාත්මක කරන්න. ඉතින් මං දැන් අනුරට
මම මිත්‍ර අනුර කුමාරට ප්‍රශ්න දෙකක් යොමු කරනවා. පළවෙනි එක අපනයන ආර්ථිකය ගැන පිළිතුරු දෙන්න. දෙවනි එක අපේ දූෂණ විරෝධී වැඩසටහනට සහයෝගය දෙනවද නැත්නම් එක නීතියකට සීමා කරගන්නවද කියලා කියන්න. මම එකක් කියන්න කැමතියි. අනුර කුමා මිතුරා මේකට පිළිතුරු දෙනකන් හැම වේදිකාවෙන්ම මම මේ ප්‍රශ්න අහන්න යනවා. මම ඔබ සියලු දෙනාටත් කියනවා හැම වේදිකාවෙන්ම අහන්න අනුර කුමා මිතුරගෙන් මේවට එකඟ වෙනවද නැද්ද කියලා. පිළිතුරු දෙනකන් අපි කියන්න කැමතියි. මේ ඡන්ද කියන්නේ විවාදයක්. මම මේ එක වේදිකාවෙන් දෙන එකට අනික් වේදිකාවෙන් පිළිතුරු දෙන්න ඕනේ. පිළිතුරු නැතුව ඉන්න බැහැනේ. ඒ නිසා ඔබතුමා විගහට සුවපත් වෙලා ඇවිල්ලා අඩු ගානේ මේවට පිළිතුරු දෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි කැමති ඔබතුමා අපව වේදිකාවට ගන්න. අපි කැමති ඔබතුමා ඇවිල්ලා මෙතන සාකච්ඡා කරන්න. මං සජිත් ගැන ඉතින් තව කතා කරන්න වැඩක් නැහැ. මං ඒ වැඩ කටයුත්ත අපේ මන්ත්‍රීතුමියට බාර දෙනවා. කෙසේ හෝ මට මෙතනින් පිටවිලා යන්න තියෙන නිසා එක කාරණයක් මට මතක් කරන්න තියෙන්නේ. ප්‍රශ්නයක් නැත්තම් සැප්තැම්බර් 21 වෙනිදා ගිහින් ගෑස් සිලින්ඩර් ළඟින් කතිරේ ගහන්න කියලා මතක් කරනවා. නැත්තම් ගෑස් සිලින්ඩරයක් නැහැ, අලත් නැහැ.